තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා හැම දෙනාටම, විශේෂයෙන්ම මගේ ධර්ම දේශනා බලන අන්තර්ජාලයේ ඉන්න ඔයාලා මාව බලාගෙන ඉතියි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ගොඩක් කාලෙකින් තමයි ඔයාලට කතා කරන්න මම කල්පනා කළේ. බොහොම කල්පනා කරලා කල්පනා කරලා තමයි අද දවසේ ඔයාලට ඔයාලා වෙනුවෙන් වීඩියෝ පටයක් එකතු කරන්න කල්පනා කළේ. ඇත්තටම වරායයි සමිතෙහිමි වන පිටුවේ තමයි මේ පළ කරන්නේ. ඉතින් මම කැමති දහම් සිසිල වගේ මගේ ධර්මදේශනා පළ කරන තවත් නාලිකාවල අය මේ වීඩියෝ පටේ බලાવી, හැකිනම් මේ වීඩියෝ පටය ඔයාලගේ නාලිකාවල පළ කරන ලෙස මම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඉතින් ඇත්තටම පසුගිය කාලවල දෙවන්ත ලෙස ඔබගේ ආධාර උපකාර ඇතුව මා විසින් දියත් කළ දෙවන්ත සේවාවන් ක්‍රියාන්විතයන් ඔයාලා දැක්කා කොරෝනා කාලෙහිම. ඇත්තටම ඔය දැන් ඉන්න ගොඩාක් අය ඒ කාලේ හිටියේ නැහැ, ඒ කාලේ වැඩ කළා අපි. ඉතින් පසුගිය කාලේ ඇත්තටම ටිකක් නිහඬව හිටියා, නිශ්ශබ්දව හිටියා. ඉතින් ඔය ඇත්තෝ දන්නවා අපි අහසේ ඉන්න අය නෙමේ, ධර්ම දේශනා කළ එක විදියක අහසේ ජීවත් වෙන මිනිස්සු නෙමේ. ඉතින් එහෙම සමහර දේවල් ගැන අපි කතා කරන්න අවශ්‍යත් නැහැ. එහෙම වුණොත් ආයි අපි අර ගොඩටම වැටෙනවා. ඉතින් නමුත් බණට එක විදියකට කියලා, බණට නිහතමානීකම ගැන කියලා තමන්ගේ ජීවිතේක නැතුව කටයුතු කරනවා නම් ඇති වැඩක් නැහැ. ඉතින් ඇත්තටම මම කල්පනා කළා පින්නතුනි, මම බොහොම ආදරයෙන් ගත්තේ ඔබ බලાવી කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මමට මම මේ කරන ඉල්ලීම මම තීරණය කළා. මොකක්ද, දහම් අධ්‍යාපනය දැන් ක්‍රමක්‍රමයෙන් අපෙන් ඈත් වෙනවා, දහම් පාසල් කඩාගෙන වැටෙනවා, පිරිවෙන් කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කළා මේ ටියුෂන් පන්ති ක්‍රමය වගේ දේවල් උඩට ඇවිල්ලා අපේ රටේ දහම් අධ්‍යාපනය කඩාගෙන වැටෙන වැඩිහිටියෝ වැඩිහිටි නිවාසවලට යන යුගය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අපි අර රෝහල හදන වැඩ කටයුත්තට ඉඩම ගත්තා. ඉතින් ඒ කටයුත්ත අපි දැන් කරගෙන යන්න අවශ්‍ය කරන රුපියල් 60-70,000 විතර මුදලකුත් එකතු වෙලා තියෙනවා. ඉතින් එහෙම 60-70,000කින් කහදන්න බෑ. ඕන කෙනෙකුට දැකලා ඇවිල්ලා බලලා ඔයාලටම ඒකේ නායකත්වය ආරං කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ, ඒක එහෙමයි. ඉතින් ඊළඟට එක තමයි අපි අර පුනරුත්ථාපන මධ්‍යස්ථානය පහුගිය දවස්වල ආරම්භ කළ කටයුතු කළා. ඇත්තටම රෙන්ට් එකට ගත්තු තැනක ඒක කරගෙන ගියේ. මේ නාලිකාවල වීඩියෝ පාට බලලා ගොඩාක් අය මට හිතෙනවා දවසකට 6-7 දෙනා කතා කරනවා අපේ අයත් මද්රාවි භාවිතා කරනවා කියලා. ඇත්තටම අපිට අපේම කියලා තැනක ඒක ආරම්භ කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා මට තේරුණා. මොකද මේ මද්රාව්‍ය ප්‍රශ්නේ කොච්චර වැඩිද කියලා. ඉතින් කාට හරි අදහසක් තිබ්බොත් ඒ වගේ තැනකට දායකත්වයක් දෙන්න, පැහැදිලිව අපි සමග එකතු වෙන්න කියන ආරාධනාව මම කරනවා. දෙවරක් හිතන්න එපා. ඇත්තටම වෙහෙරක් බඳිනවට වඩා ජාති ජාති පින් සිද්ධ වෙන වැඩක් තමයි මද්රාව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් අපිට එයින් මුදව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි පින්වතුනි, අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ, මම කතා කරන්න ගත්තේ ඔයාලට. ඒව ලොකු වැඩ. ඒව කරන්න හිතුනොත් කරන්න හැකි අතේ සල්ලි තියනයි හිටියොත් එන්න එකතු වෙන මට සල්ලි 7-5ක් එපා. ඔයාලා ඒවට නායකත්වයෙන් වැඩ කරන්න අවශ්‍ය කරන වටපිටාව මම හදන්නම්. එන්න මාත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාව කරනවා. ඇතනම් මම කල්පනා කරා දුප්පත් දහම් පාසල් නගා සිටුවන්න අනගාරික ධර්මපාලතුමා කළා වගේ. ඉතින් ඇත්තටම දහම් පාසල් නිල ඇඳුමක් දෙන්න, කෑම වේලක් දෙන්න, ගමෙන් ගමට දහම් පාසලෙන් දහම් පාසලට යන්න ඕනේ කියලා අඩු ළමයි ප්‍රමාණයක් ඉන්න, ළමයි 50-60-100 ඉන්න දහම් පාසල් ටික පටන් අරගෙන කරන්න කියලා. පාදුක්ක ඉංගිරිය කියන ප්‍රදේශ මුල් කරගෙන ආරම්භ කරන්න මම කල්පනා කළා. අපි මාසයක් එක දහම් පාසලකට කෑම් වේල් 4 ලබා දෙනවා. ඊළඟට නිල ඇඳුම් ළමයි 50ක් ඉන්න දහම් පාසලෙන් ඉස්සෙල්ලා පටන් ගන්න මම කල්පනා කළා. නිල ඇඳුම් 50ක්, මාසෙකට දිවා ආහාරය, ඒ කියන්නේ සති 4කට දිවා ආහාරය. ඊට පස්සේ අපි ළමයින්ට පොත්පත් ටිකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කළා අපි බලනවා මේ ළමයි දහම් පාසලට එන එක වැඩි කරගන්න, දිරිමත් කරන්න, ඒකට නායකත්වය ගන්න පුළුවන්ද කියලා. ඉතින් මට ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. මගේ ධර්මදේශනා බලන වරායයි සමිත හිමි බණ සලඹ ටීවී, ඊළඟට මගේ මේ නාලිකාව බලලා මේ ධර්මදේශනා අරගෙන වෙනත් නාලිකාවල පළ කරනවා. විශේෂයෙන් දහම් සිසිල වගේ නාලිකා, තවත් නාලිකා ගොඩක් පළ කරලා තියෙනවා මම දකිනවා. අපේ නාලිකාවලට ඇවිල්ලා මේවා අරගෙන කොපි කරලා ඒ නාලිකාවල පළ කරනවා මම දැකලා තියෙනවා. මම ඔබගෙන් ඉල්ලනවා, ඒ නාලිකා කරන අයගෙන් මම ඉල්ලනවා, හැකිනම් මේ වීඩියෝ පටය ඔබගේ නාලිකාවේ පළ කරන්න. අපි එකතු වෙලා දහම් අධ්‍යාපනයේ ලැබෙන දරුවෝ, මම තව වීඩියෝ එකක් එකතු කරන්න විනාඩි 4යි, මගේ ෆෝන් එකේ ඉඩ නැහැ, ඉඩ අඩු වෙගෙන එන්නේ. ඒ තේ නිසා හැකිනම් දහම් අධ්‍යාපනයේ ලැබෙන දරුවන්ට නිල ඇඳුමක්, පොට් ටිකක්, දිවාහාර වේලක් දෙන්න මාත් එක්ක එකතු වෙන්න. මට සල්ලි එපා, ඔයාලා එන්න, මම තැනයි වෙලාවයි කෙරෙන විදියයි දැනුම් දෙන්න. ඔයාලා එන්න යන්න කරන්න.
එහෙම බැරිකමක් තියෙනවා නම් අන්තර්ජාලය හරහා සජීවීව ඔයාලට ඒ දර්ශන පෙන්නමින් ඒ කටයුතු කරන්න ලෑස්ති. මාත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාව කරනවා. දිග විස්තරයක් කරන්න හැ, මට මේක වෙලාව මදි වෙන නිසා. 071253 මගේ දුරකථන අංකය, මම වරායයි සන්ත හාමුදුරු. මට කතා කරන්න කියන ආරාධනාව කරනවා. මගේ ධර්ම දේශනා බලනවා වගේම අගය කරනවා වගේම සජීවීව මම ඔයාලව හම්බ වෙන්න ඇවිල්ලා මේ කාරණාව කිව්වි. අපි ළමයි 50න් පටන් ගමු. ළමයි 50කට නිලැඳු. මේක පාදුක ඉංග්‍රීය කියන ප්‍රදේශ වලින් ආරම්භ කරමු. ළමයි 50කට නිලැඳුම් ආහාර පොත්පත් දෙමින් අපි මේ කටයුත්ත ආරම්භ කරමු. එහෙනම් මගේ වෙලාව ඉවරයි. කියන්නේ මේකේ මෙමරි එකේ ඉඩ මදි. ඒ නිසා විනාඩි 6ක් වේගෙන එනවා. එහෙනම් 071253 මට කතා කරන්න.